වියලිකාලගුණ තත්ත්වය නිසා මේ වන විට දිස්ත්‍රික් රැසකට බලපෑම් එල්ල වී තිබෙනවා. පොළොන්නරුව දිස්ත්‍රික්කයට බලපා ඇති දැඩි නියඟය නිසා ජලාශවල පවතින ජලය අර පිරිමැස්මෙන් පරිහරණය කරන ලෙසයි දිස්ත්‍රික් ලේකම්වරයා මහජනතාවට දැනුම් දෙන්නේ. විශේෂයෙන්ම ගොවීන්ගෙන් වගේම ජලය පාවිච්චි කරන සිරුඳනාගෙන්ම විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා තමන් ජලය පාවිච්චි කරන තමත් අර පරිසරයෙන් පරිසංසහගතව ජලය පාවිච්චි කරන්න කියලා. එහෙමොත් අපිට පවතින තත්ත්වයට අපිට කළමනාකරණය කරගනිමින් අපිට කටයුතු පවත්වන යම් හැකියාවක් තියෙන නිසා ජනතාවට ඉල්ලා සිටිනවා ජලය පාවිච්චි කිරීමේදී පරිසංසහගතව අර පිරිමැස්මෙන් යුතුව ජලය පරිහරණය කරන්න දැනට පවතින වියලී කාරණු තත්ත්වය හේතු කොටගෙන පුළුල්නර දිස්ත්‍රික්ක ස්ථාන කීපයක පෞද්ගලික කීපය තුළ සරින් සරේ අවස්ථා කීපෙදීම කැලෑ ගිනිගැනීම් තත්ත්වයන් වාර්තා වෙනවා. පුළුල්නර දිස්ත්‍රික්කේ හුරක්ගොඩ මින්නේරිය ඒ වගේ වැලිකන්ද වැනි ප්‍රදේශ වලින් වාර්තා වෙන තත්ත්වයක් තමයි අපි දක්නට ලැබුණේ. මේ තුළින් විශේෂයෙන්ම පරිසර හානියක් ඒ වගේම සතුන්ට වන හානිය ඒ වගේම ජීවිත සන්නිවාස වෙන්න පුළුවන් හානි තත්ත්වයන් ඇති වීමේ අවධානයක් තියෙන නිසා අපිට සිද්ධ වෙනවා මේ තත්ත්වයන් පාලනය කිරීම සම්බන්ධයෙන් ක්‍රියා කරන්න. පවතින වියලි කාලගුණ තත්ත්වය නිසා පානීය ජල හිඟයෙන් මේ වන විට දිස්ත්‍රික් 8කට බලපෑම් එල්ල වී තිබෙනවා. රත්නපුර, ත්‍රිකුණාමලය, පුත්තලම, කුරුණෑගල, යාපනය, මන්නාරම, මුලතිව් සහ බදුල්ල යන දිස්ත්‍රික්කවලටයි මෙලෙස බලපෑම් එල්ල වී ඇත්තේ. ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 19ක ජනතාව ජල හිඟයෙන් පීඩා විඳින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.